තාමත් මම ඉන්නේ මරදානේ ඩීන්ස් පාරේ. ඔබට පසුපසින් පේනවා ඇති වර්තමානයේ අබේ ගුණවර්ධන මහත කියලා නම් වෙලා තිබුණාට මේක කලින් ඉතිහාසයේ එක්තරා කාලයක කෙසෙල් කඩේ වත්ත පාර කියලාත් නම් වෙලා තිබුණා. මේ පාරේ යනකොට අටේ වත්ත, ඒ වගේම තැබෑරුම් වත්ත, ඒ වගේම තල් වත්ත වගේම විවිධ වතු පහු කරගෙන තමයි යන්න තියෙන්නේ. මේ මාර්ගයේ කෙලින්ම වැටෙනවා මාලිගාකන්ද විහාරයට, ඒ වගේම මාලිගාකන්ද පාර කියලා වර්තමානයේ සහ අතීතයේ නම් කරපු මාලිගාකන්ද මාවතට වැටෙනවා. අපි යන්න සූදානම් වෙනවා මේ පිළිබඳවත් ඉතිහාසයේ කරුණු හොයාගෙන ඔබට තොරතුරු කියන්න. යන් අපිත් එක්ක.
වර්තනයක් සිද්ධ වීමත් එක්ක ඔබතුමිල නිකන් දැනෙන හැඟීම මොන වගේ හැඟීමක්ද දැනෙන? ඇත්තම කියනවා අර පැබෑරුම්වත් කියන එක නැති කරලා පන්සල්වත් කියන එක හොඳයි. ඒක ගොඩක් කට්ටිය දැන් කැමති එකට. දැන් අර පැබෑරුම්වත් කියනකොට ඔක්කොම හිතන්නේ ටිකක් මේ තියෙන ප්‍රශ්න පැත්ත කියලා අන්නවනේ. ඒ වගේ කියලා. දැන් නෑ දැන් කවුරුත් අහන්නේ පන්සල්වත් කොහෙද කියලා. හැම දෙයක්ම. ඒක ඔබතුමිලට ආඩම්බරයක්. තනිර මහත්මිය අපිට කියන්න දැන් මේ අපි කලින් උත් කීප දෙනෙක් එක කතා කළා. ඔබතුමිය කොයි තරම් කාලයක් වෙනවද මේ පන්සල්වත පදිංචිට ඇවිල්ලා? ඉපදුනේත් මම මේ. ඉපදුනේත් මෙහෙ. බෞද්ධද? මම මුස්ලිම්. ඒ වුණාට පන්සලට පිළිලයි. ලැබි. ඒක තමයි අපි කිව්වේ ඉස්සෙල්ලත් විවිධ ජාතීන් විවිධ ආගම්වල පිරිස් මේ පන්සල්වත්ත ප්‍රදේශයේ ජීවත් වෙනවා කියලා. දැන් මේ සනිර මහත්මිය ඔබතුමියට දැනෙන හැඟීම මොකද්ද මේ මාර්ගයේ පාරේ නම මේ පන්සල්වත්ත බවට මේ පත් වෙලා ඇති වෙච්ච වෙනස පිළිබඳව ඔබතුමියට තියෙන අදහස මොකක්ද? ඇවිල්ලා හරි සන්තෝෂයි. ඉතින් එක ස්වාමින් වහන්සේ නමක් කළ පොඩි වෙනසකින් සමාජයක් ලද දායාදය ඔබට හිතා ගන්න පුළුවන්ද? තමන්ගේ පදිංචිය තැබෑරුම්වත්ත කියනවා වෙනුවට පන්සල්වත්ත කියලා කියද්දී පදිංචිකරුව කොයිතරම් සතුටු වෙනව ඇද්ද? ඉතින් මේ සැලෙන සිහිල දෙන බෝපත් සෙවණින් මේ සිත් නිවන විහාරස්ත්‍ර පරිශ්‍රයෙන් මරදාන මරියකඩේ පන්සල්වත්තෙන් දැන් අපි සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. හෙටත් හමු වෙමු කොළඹ වටේ තවත් වැඩසටහනකින් කොළඹ ගැන කතා කරන්න. එහෙමනම් අයිබුවන්, වණක්කම්, අස්සලාමු අලයිකුම්.